ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමය දියත් කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවීම පිණිස සුවිශේෂී යෝජනාවක් ඉදිරිපත් කර සම්මත වුණා. ඉදිරි මේ රටේ සුවිශේෂී දෙපාර්තමේන්තුවක් ඒ වෙනුවෙන් බිහි කිරීමටත් එම දෙපාර්තමේන්තුවට ලංකාවේ සෑම ග්‍රාම සුගතවක් ආවරණය වන පරිදි මේ කාර්ය සාධක බලකාය වෙනුවෙන් ලක්ෂයක තරුණ තරුණියන් පිරිසක් බඳවා ගැනීම වෙනුවෙනුත් තීන්දු ගැනුණා. අපොස සාමාන්‍ය පෙළ දක්වා සමත් තරුණ තරුණියන් අතරින් ලක්ෂයක පිරිසක් එම පුහුණු පාඨමාලාවට ආරම්භකව බඳවා ගැනීමටත් මාස 6ක පුහුණුවකින් පසු සාර්ථකව එම පුහුණුව නිම කරන තරුණ තරුණියන්ට රජයේ අදාළ අංශයන්ට කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබා දීමටත් තීරණය කෙරුණා. මේ රටේ පවතින සහල් මිල පිළිබඳව අවධානය යොමු වෙලා එම සහල් මිල පාලනය කිරීම පිණිස රුපියල් 98ක උපරිම සිල්ලර මිලක් මෙම කාලය තුල පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. කෙටි කාලයකට මේ රටට තිරුඟු පිටි ආනයනය සඳහා අවශ්‍ය බදු මිල සංශෝධනයකට අඩු කිරීමටත්, ඒ වගේම දැනට ඒකාධිකාරයක්ව පවතින මේ රටට තිරුඟු පිටි ආනයනය කිරීම විවෘත එළඳ පොළක තරඟකාරීත්වය යටතේ සිදු කිරීමටත් ඒ හරහා යම්කිසි කෙටි කාලයකට තිරුඟු මිල අඩුකොට පවත්වා ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරනු ලැබුවා. අලි මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් අදාළ අලි වැට ඉදිකිරීම සඳහා සහ පාලනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ උපාය මාර්ග සැලැස්ම සකස් කිරීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයට එම අමාත්‍යාංශයට බලය ලබා දීම වෙනුවෙනුත් අවශ්‍ය තීන්දුව තීරණ එම කැබිනට් මණ්ඩල රැස්වීමදී අරගනු ලැබුවා. රජයේ ඉඩම් සයිඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමට අයත් ඉඩම්හි ජනතාවට ඔප්පු ලබා ගැනීමේදී දරන්නට සිදු වෙලා තිබෙන අධික පිරිවැය තක්සේරුව වර්තමාන තක්සේරුවට නොව අදාළ ඉඩම් පිළිබඳ බලපත්‍රය ලබා දීමේදී පැවති අගයන්ට සමාලෝචනය කිරීම පිණිස අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීම වෙනුවෙනුත් අදාළ තීන්දුව අරගනු ලැබුවා. ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වර්ධනය කිරීමේ කැබිනට් තීරණය. මේ මොහොතේ ලංකාවේ පාසල් පද්ධතිය තුළ තිබෙන්නේ පාසල් හරියටම 11175. ජාතික පාසල් විදිහට හඳුන්වන පාසල් තියෙන්නේ 374යි. ලංකාවේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 330යි. මේ 330න් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 124කට කිසිම ජාතික පාසලක් නැහැ. ඒ අනුව මේ ප්‍රතිපත්තියේ තීන්දුව ගත්තා රිසර්ච් කෝ එක. මධ්‍යතන අංකය මේ ක්‍රමය දිස්ත්‍රික් පදනමක් මත පදනම් වෙච්ච ක්‍රමයක් මූලික වශයෙන්. කුසලතාවය මත 40%ක් තිබෙන්නා වී නමුත් 55%ක් දිස්ත්‍රික් පදනමක්. මාතර රාහුලේ නැත්නම් සුජාතා විද්‍යාලයේ දරුවා ගන්නා වූ ලකුණු ප්‍රමාණයම ඒ අංකණයම ගන්නට උන මාතර දෙනියාය කෙළවරේ තියෙන පල්ලගම මහවිද්‍යාලයේ දරුවෝ, වලකන්ද මහවිද්‍යාලයේ දරුවෝ පහසුකම් අතින් ගත්තම කිසිසේත්ම සංසන්දනය කරන්න අමාරුයි. ඒ විශාල කඩාවැටීමක් තියෙන ගමේ පාසල්වල. ඒ නිසා දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනමක් විදිහට තෝරගන්න. කමිටුවකින් මේ කටයුත්ත කරන්නට ඕනේ කියලා කියන එක තමයි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරේ. අර්ජුන මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කරන ලෙස ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සිංගප්පූරුවේ නීතිපත් දෙපාර්තමේන්තුව එම කටයුත්ත විභාග කරමින් තිබෙනවා. එහි තීන්දුව ඉදිරි සති කිහිපය තුළදී ලබා දෙන බව සිංගප්පූරු රජය දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා සිංගප්පූරුවේ නීතිපත් දෙපාර්තමේන්තුවේ ලබා දෙන නියමයන් අනුව එම කරුණු සිදු වෙයි. රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු පත් කිරීම මේ වෙනතෙක් ප්‍රමාද වෙලා තියෙනවා. කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ අතිරේක ලේකම්තුමෙකුගේ ප්‍රධානත්වයෙන් සහ කමිටුවේ විශේෂඥ මණ්ඩලයක් හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එවැනි තනතුරු සඳහා අයදුම් කරන්නට ලංකාවේ සෑම පුද්ගලිකුණු අවස්ථාවක් ලබා දුන්නා. එම ඉල්ලුම් කරලද අපේක්ෂකයන්ගේ සුදුසුකම් සහ හැකියාවන් පිළිබඳ විමසා බැලමින් පවතිනවා. මේ මාසේ 18 වෙනිදා තමයි අපි අවසන් දිනය ලබා දීලා තිබෙන්නේ. ලබන සතියේදී මෙම පත්කිරීම සිදු කරන්න ආරම්භ කරනවා. මේ ලක්ෂිකුත් බඳ දැන් මේගොල්ල රාජ්‍ය සේවකයන් වෙනවනේ එමෙතුමා. දැන් මේ බර දරා ගන්න පුළුවන් ද රජයට? දැන් ඉන්න සංඛ්‍යාව සහ විශ්‍රාම යන සංඛ්‍යාවන් දිහා බැලුවම මේක ගැටලුවක් නෙමෙයි. මේ ගැන කලබල වෙන්න එපා. අපි නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම, නිෂ්පාදන යාන්ත්‍රණ නිර්මාණය කිරීම, ගෙවීමේ හැකියාවන් වර්ධනය කර ගැනීම මෙනි ක්‍රියාමාර්ග ඔස්සේ මේක ලොකු බරක් නෙමෙයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.